අපි අද බිත්තරයක් මිලදී ගන්න වෙලා තියෙන්නේ ෆාම් වලින් මිලදී ගන්න රුපියල් 26ක මිලකට. ඒක අරගෙන කොළඹ තොග කඩේට ගිහිල්ලා මේ බිත්තර ගෙඩිය බාන්නේ රුපියල් 28යි. කොළඹ තොග කඩෙන් මේ බිත්තර ගෙඩිය විකිණෙන්නේ රුපියල් 30යි. සිල්ලර කඩේ අද වෙනකොට රුපියල් 35ට සුලභ වශයෙන් ඕන තරම් බිත්තර තියනවා ගන්න. මෙච්චර මිල අඩු වෙන්න හේතුව තමයි දැනට අපිට ලංකාවට අවශ්‍යතාවයේ තියෙන්නේ බිත්තර 130,000ක් 140,000ක් වගේ ප්‍රමාණයක්. නමුත් දැන් 150,000ක් 160,000ක් දෛනිකව බිත්තර පෙළඳපොළට පැමිණෙනවා. ඒ නිසා තමයි කොස්ට් එකටත් අඩුවෙන්, ඒ කියන්නේ නිෂ්පාදන වියදමටත් අඩුවෙන් තමයි මේ වෙනකොට බිත්තරයක් ගොවිපල් හිමියෝ දෙන්නේ. එතකොට අද ඒ අයට යම්කිසි පාඩුවක් ධර්මයෙන් තමයි මේ බිත්තර ගෙඩිය දෙන්නේ. එතකොට අපි මේකට බලධාරීන් යොමු වෙලා හැචරි පාලනය කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එහෙම නොවුනොත් අප්‍රේල් නෙමේ ලබන අවුරුද්දේ 2025 අප්‍රේල් නෙමේ අගෝස්තු වෙනකන්වත් මේ ගොවිපොළවල් නගා සිටවන්න විදියක් නැහැ. මොකද මේ එන පැටවු ප්‍රමාණය ඉතාම වැඩි. එක මාසෙකට 130ක් පැටවු වෙනවා මාකට් එකට. ඒ කියන්නේ ගොවිපොළවල් වලට දානවා. මෙහෙම ගියොත් අපේ රටේ කෝටි 2 ලක්ෂයයි ජනතාව ඉන්නේ. කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ එක බිත්තරයක් අනිවාර්යම එක මිනිස්සෙක් කන්න ඕන. එහෙම නැතුව ගියොත් මූතර හලන්න එනවා. ඒ කියන්නේ අපිට වැඩිය ඉන්න මිනිස්සුන්ට වැඩිය කිකිලිය ප්‍රමාණය වැඩි වෙලා දැන් තියෙනවා. ඒ නිසා මේක ඉතාම ආදරෙන් ඉල්ලනවා අපේ අලුත් ජනාධිපතිතුමාගෙන්. මේ බිත්තර කුකුල් මස් අද කුකුල් මසුත් ඒ විදිහමයි. අද රුපියල් 550යි 580යි ලයිව් වේට්. තව අඩුවේ මේක තව අඩුවේ. ඒ නිසා මේකට ඉතාම කරුණාවන්ත විදියට අපේ අලුත් ජනාධිපතිතුමා මැදිහත් වෙලා මේක निराකරණය වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. තව මාසයක් එකහමාරක් ඇතුළත අනිවාර්යයෙන්ම මේ ප්‍රොඩක්ෂන් එක තව වැඩි වෙනවා, නිෂ්පාදනය තව වැඩි වෙනවා. උත්සව සමයේ කිසිම ප්‍රශ්නයක් නැතුව රුපියල් 40ට පල්ලෙන් ඕනතරම් බිත්තර මේ උත්සව සමයේ බිත්තර ජනතාවට කෑමට පුළුවන් වෙනවා. ලබන මාසයේ අග නොවැම්බර් මාසයේ මුල වෙනකොට රුපියල් 25ත් 40ත් අතර මිලකට අනිවාර්යයෙන්ම බිත්තර ගෙඩිය උඩ යනවා, පල්ලෙහාට යනවා. ඔය විදිහට මේක දෝල්නේ වෙයි. උත්සව සමයේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනතරම් බිත්තර ලංකාවේ තියෙනවා.